හිතවත් සහෝදර සහෝදරියනි දැන් අපි අපේ අවධානය යොමු කළ යුත්තේ එසේනම් අපේ මැවීම් කරුවා වන අල්ලා ඇයි මාව මෙලව නිර්මාණය කළේ ඒකට කාරණේ අපි අවබෝධ කරගන්නා තාක්කල් අපිට සතුටින් සැනසීමින් ජීවත් වෙන්නට බැරි. එවගේ අනවබෝධයෙන් යුතුව පුද්ගලයෙක් ජීවත් වෙනවා නම් සමහර විට ඔහුගේ ජීවිතය ගැන ඔහු කලකිරී ජීවත් වෙන්නට පුළුවන්. මුලින්ම අපි බැලුවා මොකද්ද මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මං ජීවත් වෙලා වැඩක් නැහැ යනුවෙන් හුදක්ම මිනිස්සුන් කියන වචනය සමහර විට තමා මෙලව නිර්මාණය කර ලැබ ඇත්තේ ඇයි යන කරුණු කාරණාව අවබෝධ නොවීමින් වෙන්නට පුළුවන් යයි අපිට කියන්නට පුළුවන්. හිතවත් සහෝදර සහෝදරියනි, කාරණය අපි මේ ලෝකේ කරන ඕනම කල්ක්‍රියාවක් සඳහා අරමුණක් තියෙනවා නේද? ඕනම ක්‍රියාවක් සඳහා අරමුණක් තිබෙනවා. උදේ පාන්දර පොත් බෑගයක් කරේ එල්ලාගෙන පාසල් වෙත පියමන් කරන ඔබේ දරුවන්ගෙන සමහර විට ඉගෙන ගන්නා කාලය තුල ජීවත් වෙන ඔබ එවන් වේලාවකදී ඔබ එම ස්ථානයකට ගොස් ඉගෙන ගැනීමට අරමුණක් නොතිබෙන්නට නොහැකිය. තම වත්තේ පොල් ගසක්, දෙල් ගසක්, අඹ ගසක් සිටවන පුද්ගලයාට දීර්ඝකාලීන අරමුණක් නැතුවම නොවේ. ඔව්. එවැගේම තමන්ගේ අරමුණු බලාපොරොත්තු පොදි බැඳගෙන පිට රටවලට සේවයට එන පිට රටවලට සේවයට යන පුද්ගලයන්ට අරමුණු නැතුවම නෙමි. එසේනම් අපේ ජීවිතයේම අරමුණු බලාපොරොත්තු රසක් පිරිවරාගෙන අපි සිටින මේ කාලය තුල මිනිසෙක් වශයෙන් අනෙකුත් ජීවීන්ට වඩා උසස් ජීවියක් ලබා දී උසස් ආකාරයේ ගෞරවණීය ලෙස යහපත් සිහිබුද්ධියක් ලබා දී මෙලොව අපව නිර්මාණය කිරීමට අපේ මැවීම් කරුවාට තිබූ අවශ්‍යතාවය නැත්නම් ඔහුගේ අරමුණ කුමක්ද? ඔව්, එවන් අරමුණක් තිබිය යුතුයි. ඒ ගැන අපි ඉස්ලාම් ආගම තුලින් සාකච්ඡා කර ඒ ගැන පැහැදිල්ලක් ලබා ගැනීමට උත්සාහ කරමු. හිතවත් සහෝදර සහෝදරියනි,